කීපදෙනෙක් අහලා තිබ්බ පොඩි ප්‍රශ්නයක් පහුගිය දවස්වල. මං හිතන්නේ මේ ඕස්ට්‍රේලියාවේ නිවුස් එකක් ගියා, රීජනල් ඒරියා එකට ගිහිල්ලා ජීවත් වෙනවා නම් ඩොලර් 20,000ක් හම්බ වෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඉන්ෆර්මේෂන් හොයලා බැලුවත් දන්නේ නැහැ ඩොලර් 20,000 ගෙවන ඒරියා එක තියෙන්නේ ක්වීන්ස්ලෑන්ඩ්, يعني බ්‍රිස් ප්‍රධාන අගනුවර බ්‍රිස්බේන් ඉඳන් කිලෝමීටර 1000ක් විතර ඇතුලේ. හොයලා බැලුවාම මිනිස්සු 650යි ජීවත් වෙන්නේ මේ ඒ නගරේ. ඉතින් ඒ වගේ තැනක ඩොලර් 20,000ට ඉඩමක් හම්බ වෙනවා කියලා ඉවරලා එහේ අනේක කිසි තේරුමක් නැහැ. ඒක නිකන් අර මේ වෛරල් යන නිවුස් එකක් පමණයි. ඉතින් ඒ වගේ දේවල් වලට නම් අහු වෙන්න එපා. හැමතිස්සෙම තමුන් ජොබ් එකක් කරද්දී ජොබ්ස් තියෙන පැත්තක ඒ තියෙන දේවල් සර්ච් කරලා තමයි මෙහෙ එනකොට බලන්න ඕනි. ඉතින් ඔස්ට්‍රේලියාව කියන්නේ අති විශාල දැවැන්ත රටක්. මම හිතන්නේ ලෝකෙ පළවෙනි 10 වගේ තියෙනවා සයිස් එකෙන් බැලුවාම. ඉතින් ඒ වගේ මේ රටක කාන්තාර මැද්දේ තියෙන පොඩි පොඩි නගර. ඉතින් ඩොලර් 20,000ක දීමනාවක් හම්බෙනවලු. ඉතින් ඉඩමක ගන්න බැලුවාම ඩොලර් ඉඩමකුත් වෙන්නේ සාමාන්‍ය ඩොලර් 20,000ක් කියලා කියන්නේ. ඉතින් මෙහෙ සිඩ්නි වල ඉඩමක් ගන්න ඕන නම් ඩොලර් 106කට වඩා අඩුවෙන් එකක් ගන්න දැන් ඉතාම අමාරුයි. ඉතින් මම හිතන්නේ මෙල්බන් වල 4ක් විතර වෙනවා ඇති. මේ ඉතින් ඔයක තමයි රේන්ජ් එක. ඉතින් ඔයා බලන්න මෙහෙ ඉඩමක් 30 ගුණයක් විතර වැඩි. ඉතින් මෙහෙ ඉතින් ඒ වගේම ජොබ්ස් තියෙනවා. ඒ වගේම මෙල්බන් වල බ්‍රිස්බේන් වල අනිත් ප්‍රධාන නගර වල තියෙනවා. ඉතින් සමහර රීජනල් ඒරියාස් කියන්නේ ඒවා රීජනල් උත් නෙමෙයි, ඇත්තටම කියනවා නම් රූරල් ග්‍රාමීය කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ පැතිවලත් ඒගොල්ලන්ට මිනිසුන් පදිංචි කරවලා වර්ධනය කරන්න ඕනේ. ඉතින් ඒ 20,000 ගන්න කලින් ඒවල ජොබ්ස් තියෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ඒක ගැන බලන්න. මේක මං කිව්වේ මේ ප්‍රශ්න ගැන අහපු 4-5 දින හිටියා ඒක ගැන බලලා. ඉතින් හැමතිස්සෙම ඕගොල්ලෝ ඩොලර් 20,000 කියන එක රුපියල් වලින් වැඩි කරලා බැලුවාම ඉතින් සාමාන්‍ය 140,000-150,000 වගේ පෙන්වන්න පුළුවන්. හැබැයි මෙහි ඇවිල්ලා ජොබ් එකක් කරනකොට ඉතින් ඒක සුළු මුදලක් වෙනවා. නමුත් ඒකෙන් ඉඩමක් අරගත්තට පස්සේ ගමු ජොබ් එකක් හොයාගෙන මේ පැත්තේ ජීවත් වෙලා ඉන්න ඕනේ. ඉතින් ජොබ්ස් නැත්තම් එහෙම ඉඩමක් හම්බුනා කියලා ඉතුරු වැඩි කරගන්න බෑ. මුලින්ම ඉඩම ගයක් හදන්න වෙනවා. ඉතින් ওই වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔක ගැන කීප දෙනෙක් අහපු නිසා තමයි මම මේක කිව්වේ.